yakca beni katakları var. Win me over in the tura. Duki ane ne var. Hem oğlum hem de devamı. Lafı batı yakca beni Vrshan Saviva, Vrshan Saviva, Vrshan Saviva, Vrshan Saviva, Mahimeviva, Mahimeviva, Hallelujah, 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 Hallelujah. Abi dene gassamo. Issamin vahansi abidadere. Issamin vahansi abisamagaye. Ubi jeevithayata aadaraya dena aalokiya dena satuta dena preethiya dena oba samaga gaman karannata obi athallagena sirena devidano apa samagaya. ජිසුස් අපාතරට වැඩම කරනවා දිව්‍ය සප්‍රසාදී ආකාරයෙන් ජිසුස් අපාතරට වැඩම කරනවා සප්‍රසාදී ජීවමාන වැඩ සිටින සමින් වහන්සේ පුංචි ගවලෙනක ලොවට බිහිවෙච්ච ජිසුස් ක්‍රිස්තුස් වහන්සේ Kavalini indala kurusiye dakwa loku gamanagya samin vahanse kurusiye di rudire puja karamin apava galavva samin vahanse divya satprasadi akarin apatrate vedama karanava api addike vedagane Essig piyaganimu
සිළු බාහිර බාධා වන් වලින් අපි මිදෙමු. අපේ වටේ තියෙන සිළු බාධාවන් වලින් අපි මිදෙමු. ස්වාමිනි කුරුසි අපිව එතර කළ තැනයි කුරුසි අපිට ගැළවීම දුන් තැනයි කුරුසි ඔබට මට සුවය සහනය දුන් තැනයි දිව්‍ය සත්ප්‍රසාදී ජේසුනි කුරුසි දන් අප දෙස බැලුව මැනව සිනහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා ජේසුගේ ආදරය පුදුමාකාර ආදරයක්. ජේසු අපිට ආදරය කරන්නේ අපි වටින අපි තුළ තියෙන වටිනාකම නිසා නෙමෙයි. ජේසු අපිට ආදරය කරන්නේ අපි තුළ තියෙන හැකියාවන් නිසා නෙමෙයි. ජේසු අපිට ආදරය කරන්නේ අපි බලවත් වෙලා තියෙන නිසා නෙමෙයි. මොන දුර්වලකම මොන දුබලකම මොන වරද මොන පාපේ තිබුණත් ජේසු අපිට ආදරේ. මම ජේසුව විශ්වාස කරනවට වඩා ජේසු මාව විශ්වාස කරනවා. මම ජේසුට ආදරය කරනවට වඩා ජේසු මට ආදරය කරනවා. මම ජේසු ගැන දන්නවට වඩා මා දන්නවා. එකයි ඇත්ත. සමීදුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සමීදුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සිතා ගන්න බෑ දිවිදුනි මාට මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස කරා ගියා මට ආදරේ නිසා දැස් පියාගනිමු දැස් පියාගනිමු අත් දෙක වැද ගනිමු බලන්න මේ ජීවිතයේ දෙස බලන්න මේ ජීවිතයට බිලා දෙවියන් වහන්සේ කොච්චර දේවල් ඔබට ජීවිතේ ලබා දී තිබෙනවද කොච්චර දේවල් ඇසි පියාගෙන හිතන්න දකින්න ඔබ මොන
එක්කුණත් කොයි තරම් දේවල් දෙවියන් වහන්සේ මේ වෙනකොට ඔබේ ජීවිතයට උරුම කර දීලා තිබෙනවද ලබා දීලා තිබෙනවද බලන්න දකින්න මේ ජීවිතේ අපි ගොඩක් දේවල් ජේසුගෙන් ලැබුවා මේ ජීවිතේ ජේසු අපිට ගොඩක් දේවල් අයිති කර දීලා තියෙනවා ඔබේ පෞල් ජීවිතය ඔබට ආදරය කරන කෙනා ඔබට දුන්නු වසර ගණනාවක් පුරා ඔබ ගත කරපු මේ පෞල් ජීවිතය ඒ තුල ලැබපු සියලු දේ දෙවියන් වහන්සේගෙන් ඔබ ලැබුවේ ජේසුගෙන් ඔබ ලැබුවේ ඔබේ රස්සාව ඔබේ ගීදොර ඔබ අසනීප වෙලා රෝගාතුර වෙලා ඉන්නකොට ලැබපු සුවය ඔබ කරදරයට පත් ලැබපු පිළිතුර මේ සියල්ල ජීසුගෙන් ඔබ ලැබේ ස්තුති කියලා කියන්න ස්තුති කියලා කියන්න දුන්නු හැම දෙයකටම ස්තුති කියන්න පුදුමාකාර ආදරයක් එක පුදුමාකාර සෙනෙහසක් එක මගේ වටිනාකම දෙස බලන්නේ නැතුවයි ජීසු මට ආදරේ කරන්නේ මගේ දුර්වලකම් දැක දැක ජීසු මට ආදරේ මගේ වැරදි දැක දැක ජීසු මට ආදරේ මට විතරක් නෙමෙයි මගේ බලු පවුලටම ජීසු ආදරේ මට විතරක් නෙමෙයි මගේ දරුවන්ට ජීසු ආදරේ මට විතරක් නෙමෙයි මගේ අම්මට තාත්තට ජීසු ආදරේ මට විතරක් නෙමෙයි නොමග ගිය මගේ සහෝදරයටත් ජීසු ආදරේ පුදුම දේවල් අපි ජීසුගෙන් ලබලා තිබෙනවා අපි එදා හිටිය තැන නෙමෙයි අද අපි ඉන්නේ එදා අපි දුක් විඳාද අපි සතුටු වෙනවා එදා අපි දුප්පත් වෙලා හිටියාද අපි නැගිටලා තියෙනවා මගේ ජීවිතය විනාශ වෙන ඕන තරම් අවස්ථා තිබුණා නමුත් එහෙම වුණේ නැහැ මම වැටෙන අවස්ථා තිබුණා නමුත් එහෙම වුණේ නැහැ හැමෝම මට hina වුණා නමුත් අද මම නැගිටලා ඉන්නවා මේ තමයි ආදරය මේ තමයි සෙනෙහස මේ තමයි ප්‍රේමය මේ තමයි සෙනෙහස සීමාවක් නැති ආදරය කොන්දේස් විරහිත ආදරය පුදුමාකාර ආදරය අප තුරුළු කරගන්න ආදරය අපව බදා ගන්න ආදරය අපේ කඳුළු පිස දමන ආදරය ස්තුති ජේසුනි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි ජේසුනි ඔබ මෙල් සැමදී මටම බාර දී යටත් කරන්නට මා කවුද ඔබ මෙල් සැමදී මටම බාර දී යටත් කරන්නට මා කවුද සොදර ගහමම සත් සමුදී අධිපති කමදුන් සමිදී බලය දුන්නු දිවිනේ අධික ස්වාගත ජේසු සිනහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා ඇසික පියාගෙන අපි ගායම හැව දෙනාව සිනහස ගලා ගියා මට ආදරේ නිසා රුධිර ගලා ගියා මගේ පව් බර නිසා
එනිස අපි දැස් පියාගනිමු. දැස් පියාගනිමු අපි. සප්‍රසාදිය ස්වාමීන් වහන්සේ ඉස්සර අපි පිණි සිටින මේ මොහොතේදී අපිට ගොඩාක් කරන සීමාවක් නොමැතිව ආදරය කරන අපව තුරුළු කරගෙන අපිට ආදරය කරන ජේසු දෙස අපි බලමු. ජේසු දෙස අපි බලමු. ඔබ ඉන්න තැන ඉඳගෙන ඇස් ඇරලා ඇස් දෙක ඇරලා සප්‍රසාදිය ජේසු දෙස බලන්න. සප්‍රසාදයේ සමිඳුන් දෙස බලන්න. දැන් හිමින් සරයස් දෙක පියා ගන්න. ගේරි දදේව ගත්ත ශ්‍රාවක ජ්වාම් කතා කරමු දී. ඇද නැති මාවතක් සාදන්න, ජීවිතය වෙනස් කරගන්න, අලුත් කරගන්න, පවිත්‍ර වෙන්න, ශුද්ධවත් වන්න. අපි හැරෙමු අප වෙතට. ඔබේ අත් දෙක පපුව මත තබාගෙන, පපුව ස්පර්ශ වන ආකාරයෙන් අත්ලෙන් ඔබේ පපුව ස්පර්ශ වන ආකාරයෙන් ඔබේ අත් දෙක තබා ගන්න. ජීවිතයට හැරෙන්න. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. දැස් පියාගෙන හැරෙන්න. මගේ හදවත දැන් පවිත්‍ර කළ මැනවි. ජීවිතයට හැරිලා සොයාගන්න ජීවිතේ වැරදුන තැන. ජීවිතයට හැරිලා හොයාගන්න ජීවිතේ සිද්ධ වෙන පාපය. ජීවිතයට හැරිලා අවදි වෙන්න මේ මොහොතේ මගේ ජීවිතය දෙවියන්ගෙන් ඈත් කරන දුර්වල කටුක පාපය, මගේ දුබලකම, මගේ පාපිෂ්ඨකම, මගේ කිලිටි තැන සාගන්න. සාගන්න. ජීසුබට සමාව දෙන ලෑස්ති. ජීසුබ පවිත්‍ර කරන්නට ලෑස්ති. අපි ශුද්ධවත් වෙමු මේ නත්තල සමරන්නට. අපි පවිත්‍ර වෙමු මේ නත්තල සමරන්නට. අපි නිදහස් වෙමු අපේ පාපයෙන් මේ නත්තල සමරන්නට. අපි ගැලවීම අයිති කර ගනිමු මේ නත්තල සමරන්නට. අපි ජේසුට කියමු, ඔ ස්වාමිනී, ඔබ වහන්සේට පුළුවන් මගේ මනස ස්පර්ශ කරන්න, මගේ සිතුවිලි ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගලින් සෝදන්න මාව. අපි ගායමු හැමදෙනාම, හැමදෙනාම ගායමු. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම මිනිස්සු. ඒ මිනිස්සු නිසාම අපි හැමෝ තුළම දුර්වල තැන් තියෙනවා, දුර්වල තැන් තියෙනවා, වැටෙන තැන් තියෙනවා. අන්න එතන ස්පර්ශ කරන්න කියලා ජේසුට කියපා අපි. මගේ ජීවිතයේ තිබෙන දුර්වල තැන. කියන හැමෝම මගේ දුර්වල තැන්. කියන හැමෝම ඇස්සක පියාගෙන. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. ආයෙත් කියන්න, ඇස්සක පියාගෙන කියන වචනය. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. ජේසුට අපි කියමු, මොර ගහලා කියමු. මගේ
කියන්න හැමෝම මගේ හදවත දැන් මගේ හදවත දැන් පවිත්‍ර කර මෙනවි මගේ මනසේ කිලිටි තැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලෙන් සිදුව මෙනවි ඔබේ ඇස් දෙක ස්පර්ශ කරගන්න හැමෝම ඔබේ ඇස් දෙක ස්පර්ශ කරගන්න අපි ගායේ මේ වචනය ආයමත් ගායම යචනය මා බලනානි ඔබලින් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන ඔබ වෙත ඔසවන මාදැන් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන දැන් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මාදැන් පවිත්‍ර කරන්න මා දිසවන් ගෙන දුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් ජේසුනි ඔබ නමගින්න මට පවිත්‍ර සිතකින් ජේසුනි ඔබ නමගින්න අපි ශස්ත්‍රාංගෙන් ජේසු ඉස්සරහා දනින් වැටෙමු අපි ශස්ත්‍රාංගෙන් වැදෙටු අපි ශස්ත්‍රාංගෙන් වැදෙටු සමින් වහන්සේට කියමු උන් වහන්සේට පුළුවන් අපිව වෙනස් කරන්නට උන් වහන්සේට පුළුවන් අපිව අලුත් කරන්නට උන් වහන්සේට පුළුවන් අපිව පවිත්‍ර කරන්නට උන් වහන්සේට පුළුවන් අපිව ශුද්ධවත් කරන්නට ස්වාමිනේ වහන්සේ වඩෙන්න එලිස අපි දලින් වැටිලා අපේ නමස්කාරේ පූජා කරමින් අපේ හදවත ඇතුලේ එන වචන වලින් ගයමු අපේ සිතේට එන වචන වලින් ගයමු අපිට එන හැම කඳුලක්ම බාර කරමු අපේ සිතට එන හැම කඳුලක්ම අපේ ඇසට එන හැම කඳුලක්ම අපේ සිතට එන හැම සිතුවිල්ලක්ම ස්වාමීන් වහන්සේට බාර කරමින් අපගේ නමස්කාරය අපගේ පූජාව අපගේ ස්වාමීන් වහන්සේට අපගේ ආදරය ප්‍රකාශ කරමේ මොදෙදී ඔස්සාමිනි වහන්සේ මේ රාත්‍රියේදී අප අතර ජීවමාන වන සිටින ස්වාමීන් වහන්සේ අප දුර්වල අපව දුබල අපව පාපිෂ්ඨ අපව අයහපත් අපව දකින ස්වාමීන් වහන්සේ වහන්සේ ඔබේ වචන වලින් ගායන ඔබේ සිතේන වචනෙන් ගායන ඔබේ පාපය උන්වහන්සේට කියන්න ඔබේ පාපය උන්වහන්සේට බාර දෙන්න ඔබේ පාපයේ දුර්වලකම බල ජීසුර බාර දෙන්න ජීවමානව වැඩ සිටිනවා
අප බලවත් කරන ස්වාමීන් වහන්ස අප සුවපත් කරන ස්වාමීන් වහන්ස අප ආදරය කරන ස්වාමීන් වහන්ස අපේ පාපයට සමාව දෙන ස්වාමීන් වහන්ස මේ රාත්‍රියේදී ඔබ වහන්සේගේ ජීවමාන හස්තිය දුක කරලා අප දෝමනය කළ මැනව අප ස්පර්ශ කළ මැනව අප ශුද්ධවත් කළ මැනව අපේ පාපය වහන්සේ දන්නාසේක ඒ සම පාපයක්ම මේ රාත්‍රියේදී අපි වහන්සේගේ අත්දිකේ තබනවා අපිට ගැලවෙන්න බැරි පාපය අපේ ඇඟේ තියෙන පාපය අපේ ලේ අටමස් නහරවල තියෙන පාපය අපි අත්බැහි වෙලා තියෙන පාපය ස්වාමීන් වහන්ස අපිට දුර්වල වෙන තැන අපි දුර්වල තැන තැන කොයිතරම් උත්සාහ කළත් ගොඩ එන්නට බැරි පාපය මේ රාත්‍රියේ වහන්සේට බාර කරන ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දන්නවා ඒ සියල්ල මේ මගේ පාපය නිසායි මට තාමත් ඔබ වහන්සේ ළඟට කිට්ටු වෙන්නට බැරි ඒ පාපය නිසායි ස්වාමීනි මම තාමත් ප්‍රතිහාරයක් නොදකින්නේ ඒ පාපය නිසායි තාමත් මගේ සිතට සතුට නැත්තේ ඒ පාපය නිසායි මම තාමත් දුකින් සිටින්නේ ඒ පාපය නිසායි තාමත් මට ඔබ වහන්සේව අත්දකින්නට බැරි වෙලා තියෙන්නේ ජිසු දනින් වැටිලා සෂ්ටාංගින වැටිලා කියමු මේ බොහෝ දින ස්පර්ශ කරන ජේසු අසිං පියාගෙන සමහරලාට ඔබට දැනෙනවා ඇති කාට හරි විශේෂම ඔබ දන්න කියන කෙනෙකුට ජේසුගේ උදව්ව ඕන ඇති ඔහුගේ දුර්වල කමින් ගොඩ එන්නට ජේසුගේ උදව්ව ඕන ඇති අන්නයව සිතෙහි තබා ගන්න අන්නයව ජේසු ළඟට ගේන්න ස්පර්ශ කරන්න කියලා කියමු ස්පර්ශ කරන්න මගේ ජේසුනි ස්පර්ශ කරන්න මගේ ජේසුනි ස්පර්ශ කරන්න Toki Jesuri Sparsh karam Toki Jesuri Prashansa viva Hallelujah Hallelujah Swamini Mahimeya Mahimeya viva Hallelujah Suti viva අපි නැගිටිමු වචනයට සවන් දෙන්නට හිත අප සවන් දෙන්නට යන වචනයයි මේ වචනය සුදුව ශිෂි 11 වෙනි පරිච්ඡේදී 16 වෙනි වගන්තියේ සිට 19 වන වගන්තිය දක්වා කොටස සමින් වහන්සේ ඔබ සමග වනසේක ඔබ සමගද වනසේක සුදෝ මතේතුමා විසින් ලියා තිබෙන සමින් වහන්සේගේ ශ්‍රී වචනය මෙසේය ස්වාමිනිය ඔබ වහන්සේට මහිමය වේවා මේ પરම්පරාව කුමකට සමාන කරම්ද වෙළඳ පොලේ යහළුවන්ට හඬගා අපි ඔබට නලා පිඹෙමු ඔබ නැටුවේ නැත අපි ඔබට විලාප ඔබ හඬුවේ නැතයි කියන දරුවන්ට එය සමානය ජොහාන් ස්වාමීන් ආවේ නැත එබැවින් ඔහු දුෂ්ටාත්මයක් ආවේශ වූවෙකුයි ඔහු කියති මනුෂ්‍ය පුත්‍රයාමින් බමින් ආසේක එබැවින් බලන්න ඔහු කෑදර මනුෂ්‍ය
මුත්‍රික පාණය බොන්නේකි අයක්කමියන්ගේද පෞකාරයන්ගේද යහළුවෙකි ඔවු කියති. එහි දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ. වහන්සේගේ ප්‍රේමයේ ස්වාරංචිය සිය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා විවා ප්‍රශංසා විවා ප්‍රශංසා විවා. අද අපි ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි අනිත් අයට ඕන විදිහටයි, නැද්ද? අද අපි ගොඩක් වෙලා බලන්නේ මිනිස්සු මොනවද අපි ගැන කියන්නේ, මිනිස්සු මොනවද අපි ගැන කතා කරන්නේ. මිනිස්සු කතා මිනිස්සු අපි ගැන කියන දේවල් තමයි අපි අපේ ඔළු ගෙඩියට දාගෙන ඒවා අපේ ජීවිතයට ඇතුළට කාගෙන ඒ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. බඩ බල්ලන් හිතලා ඔගලන් ජීවත් වෙන විදිය මම ඔබට කියනවා, ඔබ ජීවත් වෙන්න දෙවියන් වහන්සේට ඕන විදියට, දෙවියන් වහන්සේට අවශ්‍ය විදියට. අපි දකින දෙයක් කළත් අපි ගැන වැරදි කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔබේ ජීවිතය දිහා බලන්න, ඔබේ ජීවිතය දිහා බලන්න. ඔබ කොච්චර හොඳ කළත්, ඔබ කොච්චර යහපත් දේවල් කළත්, ඒ යහපත් දේ දකින්නට වඩා, ඒ හොඳ දේ දකින්නට වඩා ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් දිහා බලලා, දුර්වලකම් දිහා බලලා, අන්න ඒ අඩුපාඩුකම් උලුප්පලා, ඒ අඩුපාඩුකම් ඔස්සේ ඔබව ලේබල් කරලා ඔබ ගැන කතා කරන්න තමයි ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. අපිත් එහෙමයි. මාත් අනිත් අය දිහා බලලා හොඳ දේට වඩා නරක දේ, වැරදි දේ දැකලා ඒක තමයි කතා කරන්නේ. අන්න නිසයි මං කියුවේ ඔබ ජීවත් වෙන්නට ඕන අනිත් අය ඔබ ගැන කියන දේ අනුව නෙමෙයි, අනිත් අය ඔබට පවසන දේ අනුව නෙමෙයි. ඔබ ජීවත් වෙන්නට ඕන දෙවියන් වහන්සේට ඕන විදිහටයි. දැන් ජේසු ටෝක් වුණානේ, ජේසු ටෝක් වුණා. කොච්චර ජේසු යහපත කළත්, කොච්චර ජේසු මිනිස්සු ළඟ හිටියත්, කොච්චර ජේසු මිනිස්සු වෙනුවෙන් ජීවත් වුණත් බොහෝ දෙනෙක් දැක්කේ ජේසුගේ යහපතට වඩා ජේසුගේ ජීවිතය ඇඟිල්ල දික් කරලා වැරදි කරන මිනිස්සෙක් හැටියට උලුප්පල පෙන්වන්නයි සමාජයට ඕනුනේ. කොච්චර මිනිස් ජීවත් වුණත් ජේසුගේ ජීවිතයේ තිබිච්ච යම් යම් දේවල් අරගෙන මේ බලන්න මේ මිනිහා ජීවත් වෙන්නේ මෙහෙමයි කියලා වැරදි ලේබල් එකක් ගහලා ජේසුව සමාජයට උලුප්පන්නයි මිනිස්සුන්ට ඕන උනේ. ඔක තමයි අද වචනේ තුල පැහැදිලි වෙන්නේ. හරිද? දේනිස තමයි ජේසු කතා කරන්නේ. පළමුව දැන් ජේසු ජීවත් වෙච්ච කාලේ
ජේසු ජීවත් වෙච්ච කාලේ ජේසු වගේම මිනිස්සු එකතු වෙච්ච අනිත් තැන තමයි ස්නාවක ජුවාම් ස්නාවක ජුවාම්ගේ වටේ ජේසු වටේ වගේම ඒ තරම් පිරිසක් නැමේ නමුත් යම් පිරිසක් සලකිය යුතු යම් පිරිසක් ස්නාවක ජුවාම් වටේ එකතු වුණා ඒ නිසා මිනිස්සු කතා කරන දේ අහපු ජේසු මිනිස්සු කියපු දේ මිනිස්සු ජේසුට ඇඟිල්ල දික් කරනකොට මෙන්න ජේසු තේරුම් කරලා දෙනවා මිනිස්සු ක්‍රියාකාරී වෙන හැටියට මොකද කියන්නේ ඉස්සලම ශ්‍රාවක ජුවාම්ව ගන්නවා ශ්‍රාවක ජුවාම්ගේ ජීවිතය ඉස්සලම බලමු ශ්‍රාවක ජුවාම් කොහොමද බයිබලය හඳුන්වන්නේ 1:6 මතෙව් සුවිශේෂයේ මෙන්න මතෙව් සුවිශේෂයේ ශ්‍රාවක ජුවාම් ගැන ලියනවා කියමු ජොහාන් ඔටුලොම් වස්ත්‍රයක් ඇඳ ජොහාන් ඔටුලොම් වස්ත්‍රයක් ඇඳ ඇඳගෙන හිටියේ මේ ලස්සන රෙද්දක් නෙමෙයි අගන වටිනා කියන ලෝගුවක් රෙද්දක් නෙමෙයි ඇඳගෙන හිටියේ ඔටුලොම් වස්ත්‍රයක් ඇඳගෙන ඉනවටා සම්පටියක් බැඳ සිටියේය ඉනවටා සම්පටියක් බැඳ සිටියේය එහෙම තමයි වස්ත්‍රය එහෙම තමයි සරසිලා හිටියේ බොහොම සරල මිනිස්සෙක් සිම්පල් මිනිස්සෙක් පාළු කරේ ඉඳලා ආපු මිනිස්සෙක් විචූරණ පිරිච්ච නැති මිනිස්සෙක් ඔව් ඊට පස්සේ පල්ලගැටියන් හා වනමි ඔහුගේ ආහාරය විය ඇති මෙන්න කියනවා කියනවා ශ්‍රාවක ජුවාම් සරලයි ඇඳගෙන හිටිය ඔටුලම් වස්ත්‍රයක් කෑවේ වනමි සහ පලගැටියන් හිතාගන්නත් බෑ ආවේ පාළු කරෙන් නමුත් මෙච්චර සරලව ශ්‍රාවක ජුවාම් ජීවත් වුණත් මිනිස්සු කියන්න ගත්තා මේ යකෙක් වැහිච්ච මිනිස්සෙක් දුෂ්ටාත්මයක් වැහිච්ච මිනිස්සෙක් බලන්න ශ්‍රාවක ජුවාම්ට යකෙක් වැහිලයි කියලා මිනිස්සු කිව්වා කොච්චර දෙවියන් වහන්සේගේ වචනේ කතා කළත් සිත් හැරීමක් ගැන කතා කළත් මිනිස්සු ඒ පැත්ත කතා කළේ නැහැ ඒ පැත්ත බැලුවේ නැහැ යකෙක් වැහිලයි නමුට ඔහොමයි කිව්වේ ඊට පස්සේ එහෙම කතා කරන ජේසු දැන් ජේසුගේ ජීවිතයට වඩා වෙනස් ජේසුගේ ජීවිතයට වඩා වෙනස් ජේසු කෑවද හොඳට කෑවද පොඩ්ඩක් කෑවද පොඩ්ඩක් කෑව ජේසු හොඳට කෑවද බඩ පිරෙන්න කෑවද පොඩ්ඩක් කෑවද ප්‍රශ්නයන්නේ අපේ කවුද ෆ්‍රෑන්ක් කියනවා ජේසු කෑව පොඩ්ඩයි කියලා පිස්සු හොඳට කෑව ජේසු බලන්නක 5000ක් කන්න දුන්න පාර්තිහාරය කියනවා සියලු දෙනාටම බඩ පිරෙන්නට කියනද ඇති වෙන්න කෑම ලැබිලා ඉතුරු වෙච්ච වයින් කුඩදව ඒ කියන්නේ ජේසුත් හොඳට කෑවා හොඳට බඩ පිරෙන්නේ උත්තාන උනායින් පස්සේ බාබකියු එකක් ජේසු දාන්නේ නැද්ද වැරදිට අවබෝධ කරගන්න එපා පේදුරුන දාලා ගියානේ දාලා ගියාම දැන් රස්සාවට යනවා ආයෙත් පේදුරුල ආයෙත් රස්සාවට ගිහිල්ලා ජේසු ඉන්නවා මග බලාගෙන එනවා පේදුරුගේ බෝට්ටුවේ මාළු නැහැ කියනවා මොකද අම්බුන් නැන්ද නෑ ස්වාමීනි එහෙනම් දකුණු පැත්තෙන් දාපන් නේ දානවා මාළු අහු වෙනවා මාළු අහු වුණයින් පස්සේ ජේසුම තමයි ලිප ලෑස්ති කරන්නේ ජේසුම තමයි මාළු කුරියව ගන්නෙ බැදපු මාළු එක්කවයි කියලා කියනවා බාබකියු කරලා බාබකියු හොඳට කාලා දෙනවා ඕ ජේසු කෑවා හොඳට සමහරට ඒක අපි වැරදි හිතන ජේසු නැටුවද නටන්න නැතිද නටන්න නැතිද දිනා වෙනවා මේ ජේසු කියන්නේ අද්දක වැදගෙන හිටියේ මන් මට නම් එහෙම ජේසු දකින්න බෑ මං එහෙම දකින්නෙත් නෑ ජේසු නටන්නත් ඇති ඇයි මගුල් ගෙදරක ගියානේ මගුල් ගෙදර ගියා කි ඊශ්‍රායෙල් සංස්කෘතියේ ලස්සන දෙයක් එක ඊශ්‍රායෙල් මිනිස්සු කවදාවත් උත්සවය මේ අපි වගේ පැත්තකට වෙලා ටේබල් එක වෙලා බෝතලේ ගගහ වාඩි වෙලා වයිට් කකා ඉන්නේ ඊශ්‍රායෙල් සංස්කෘතිය තුල සෙලබ්‍රේෂන් කියලා කියන්නේ
උඩින්ම කරනවා අප්පුඩි ගහනවා අදත්තේමයි පාස්කු ඒගොල්ලන් සබත් දිනේ සමරන්නේ හරිද ජුදෙව් ජාතිකයන් සබත් දිනේ සෙනසුරාද සමරන්නේ අප්පුඩි ගගා සින්දු කිය කිය නටනට රොටි කමින් අදත්තේමයි අදත් ඔයාලා ජුදෙව් ආගම අදහන තැනකට ගියොත් ඒ පල්ලියකට ගියොත් ඒගොල්ලන් ගිගවල් වලට ගියොත් කාර්ය සබත සමරන්නේ එහෙමයි අපි තමයි පල්ලිය ඇවිල්ලා ඉරිදා පූජාට ඇවිල්ලා අත් දෙක වැඳගෙන ලස්සන බබාලා වගේ ලස්සන ආය වගේ අත් දෙක වැඳගෙන ඔය බලාලේ කොන්ති කී කී ලස්සන ඉඳලා යන්නේ ඒක අපේ ක්‍රමය ජුදෙව්නේ නැටනවා සබත් දිනේ සමරන්නේ එහෙමයි සින්දු කියනවා ගයනවා ප්‍රීති වෙනවා අපුඩි ගහනවා නටනවා දෙයයන්ට ස්තුති කරන්නේ එහෙමයි ඒකයි මං කිය ජේසු ජේසු නටන්න ඇති හොඳට කෑවා හැබැයි හොඳට බිව්වේ නැන්නේ ආ ඒක හොඳට මතක තියාගන්න අන්න දැක්කද නෝන අනිරා මහත්තයාට දුක් ගලන්න හොඳට බිව්වන්නේ ඇයි කියලා හිටියෝ එන්න මහත්තයට ජේසු හිටියේ මිනිස්සු අතර මං කියන්නට ඕන ඒකයි මට කියන්නට ඕන ඒකයි ජේසු මිනිස්සු අතර ජේසු මිනිස්සුත් එක්ක ජීවත් වුණා මිනිස්සුත් එක්ක කෑවා මිනිස්සුත් එක්ක සිනාසුණා මිනිස්සුත් එක්ක කතා කළා මිනිස්සුත් එක්ක සින්දු කිව්වා මිනිස්සුත් එක්ක අත්පුඩි ගැහුවා මිනිස්සුත් එක්ක විශේෂම ජේසු යහපත් දේ නිවැරදි දේ කළා මේක දැක්ක මිනිස්සු කිව්වේ මොකද්ද මේක මොකෙද්ද මේ කනවා බොනවා පෞකාරයක එක්ක ඉන්නවා බලන්න ශ්‍රාවක ජෝන්ගේ චරිතයකක් සරලයි බොහොම සරලයි දුප්පත් ලෙස ජීවත් වුනේ එතකට කිව්වා මූට යකෙක් වැහිලායි කියලා ජේසු මිනිස්සුත් එක්ක හිටියා මිනිස්සු එක්ක ජීවත් වුණා සිනාසුනාස නැටුවා කෑවා බිවා මේකා කකා බිබි බොන එකෙක් පෞකාරයක ඉන්න එකෙක් හැබැයි ජේසු කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ මං ඒකයි කිව්වේ අද මිනිස්සු ජීවත් වෙන අය අපේ සමාජය අය ඔබ මම අපි හැමෝම කරන දෙයක් ඒක අපි දකින්නේ කෙනෙකුගේ යහපතට වඩා තියෙන අයහපත සමහරවිට හොඳ දේවල් යහපත් දේවල් 100ක් තියෙනවා හැම කෙනා තුළම නරක එකක් දෙකක් තුනක් හතරක් තියෙනවා අන්න ඒක තමයි දකින්නේ ඒක ලුප්පනවා ඒක ලුප්පල කතා කරනවා මූ මෙහෙමයි අරූ මෙහෙමයි මේකි මෙහෙමයි අරකි මෙහෙමයි කියලා කතා කරලා ලේබල් කරනවා නේ ඕවයින් තමයි අපි කඩම් වැටෙන්නේ ඕවා ආරංචි වුණාම ඕලුවට ගියාම මේ මං ගැන මෙහෙම කියනවනේ කියලා කියනවා මං ඔබට කියනවා නෑ මිනිස්සු කියන දේ අනුව නෙමෙයි ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන ගනුදෙනුව අනුව ඔබයි ඔබේ හෘද සාක්ෂියයි ඔබේ හෘද සාක්ෂියයි දෙවියනුයි අතර තියෙන ගනුදෙනුව අනුව ඔබේ ජීවිතය ජීවත් කරන්න ඔබ දකිනවා හරිදී ඔබ දෙවියන් තුල ඉන්නවා ජේසු තුල ඉන්නවා මාර්ගය යනවා ඇත්ත මගේ ජීවිතේ දුර්වලකම් තියෙනවා මගේ ජීවිතේ වැරදි තියෙනවා නමුත් ඒ සියල්ල මැද්දේ මම ජේසුත් එක්ක යනවා ඒ සියල්ලත් එක්ක මම දෙවියන් එක්ක යනවා මට ඔබට වැදගත් විය යුත්තේ දෙවියන් මා දකින විදිය එච්චරයි ආයෙත් මං කියනවා ඔබට වැදගත් විය යුත්තේ මිනිස්සු ඔබව දකින විදිය නෙමෙයි දෙවියන් ඔබව දකින විදිය මිනිස්සු කියන දේ නෙමෙයි ඔබේ ජීවිතය දිහා බලලා දෙවියන් කියන දේ මිනිස්සු ඔබ දිහා බලලා පතුරවන දේ නෙමෙයි ඔබේ ජීවිතය දිහා බලලා දෙවියන් ප්‍රකාශ කරන දේ ජේසු ප්‍රකාශ කරන දේ අන්න ඒකයි වැදගත් වෙන්නට ඕන අන්න ඒකයි වැදගත් වෙන්නට ඕන ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හරි දැන් මොකද්ද කිව්වේ ජේසු ගැන මොනවද ප්‍රකාශ කළේ මේක හරි ලස්සන වචනයක් කියනවා ඒකයි මම ඒක ගන්නෙ මෙන්න බලන්න මේ ජේසු ගැන කියපු දේවල් මිනිස්සු ජේසු ගැන කියව දේවල් බලන්න ඔහු කෑදර මිනිස්සෙකි පොඩ්ඩක් කෑවනම් කාරිය ඔය වචනේ කියනවද ජේසුට ජේසු එක රොටි භාගයක් විතරක් කෑවනම් කියන්නේ නැහනේ ඔහු කෑදර මිනිස්සෙක් කියලා මිනිස්සු නේ රොටි දෙක තුනක් කන්නට ඇති ඒකයි මිනිස්සු එහෙම කිව්වේ ඔහු කෑදර මිනිස්සෙකි මුත්‍රික පානේ වොන්නේකි අම්පච්චෝ ජේසුට කිව්වා බේබද්ද කියලා මුත්‍රික පානේ වොන්නේකි ආ බේබද්ද කියලා තියෙන මිනිස්සු
අනිත් වචනේ තමයි හරි වැදගත් වචනය. අය කැමි අංගීද අංගීද යහළුවෙකි. අය කැමි අංගීද පෞකාරයන්ගීද යහළුවෙකි. ඒක ඇත්තද? ඒක ඇත්තද? ඒක ඇත්තද? ආ? ජේසු හඳුන්වන කැමියන්ගේ සහ පෞකාරයන්ගේ යහළුවෙක් කියලා. ඒක ඇත්තද? ඇත්තද? ඔය කැත්තක්. ඒක ඇත්තක්. මිනිස්සු ඒක ජේසු වටේ හිටිය අය ඒක දැක්කේ වරදක් හිටියට මේ ඇවිල්ලා අය කැමියන්ගේ වෛශ්‍යවන්ගේ යහළුවෙක් කියලා වැරදි විදියට දැක්ක ඒක හොඳ දෙයක්. මිනිස්සු ඒක වැරදි විදියක් දෙයක් විදියට දැක්කට ජේසු තුල ඊටමත් යහපත් දෙයක්. ඇයි? ජේසු අය කැමියන්ගේ වෛශ්‍යවන්ගේ පෞකාරයන්ගේ යහළුවෙක් වෙච්ච නිසා තමයි ඒ ජීවිත වෙනස් කරන්නට ජේසුට පුළුවන් උනේ. ජේසු සකේවුස්ගේ යාළුවෙක් වුණා. යාළුවෙක් වුණා නිසා තමයි සකේවුස්ගේ ගෙදරට ගියේ කෑම ටිකක් කන්නට. සකේවුස්ගේ යාළුවෙක් වෙච්ච නිසා තමයි ජේසුට පුළුවන් උනේ ඒ ජීවිතය වෙනස් කරන්නට. ජේසු පෞකාර ස්ත්‍රියගේ යාළුවෙක් වුණා. යාළුවෙක් වෙච්ච නිසා තමයි ඒ වෛශ්‍යවෘත්තියෙන් ඇයව ගොඩ ගන්නට පුළුවන් උනේ. ජේසු මරිය මදලේනාගේ යාළුවෙක් වුණා. එහෙම වෙච්ච නිසා තමයි ඇයව සුව කරලා ඇගේ ජීවිතේ වෙනස් කරන්නට පුළුවන් උනේ. අපිට පුළුවන් ජේසු කරපු දේ කරන්නට. අද දවසේ මම හරි ලස්සන අත්දැකීමක් ලැබුවා. මං කැමති එක බෙදා ගන්නට. අද දවසේ මට හරි සතුට දෙනිච්ච ලස්සන අත්දැකීමක් මං ලැබුවා. මම මේක කියන්නේ ඉස්සරලා මම මේ දේ කියනවා. ඔබ අද කරන යම් ක්‍රියාවක් ඔබ නොසිතන විදියට මිනිසුන්ගේ ජීවිතවලට බලපානවා. මං කියන්නම් අත්දැකීම. අද දවල් මට කතා කළා රාගම. මම නම කිව්වට සමාවෙන්න. ඒ මිනිස්සමේ වැඩ කරපු තාත්ත කෙනෙක්. මං දන්න තාත්ත කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු මම රාගම හිටියා 2000. ඒ තාත්තා මට මුණ ගැසෙන්නේ 2001 අවුරුද්දේ. ඒ අවුරුද්දේ 2001 නම් 2005 වෙනකම් මං එයා තාත්තව ආශ්‍රය කළා. හොඳ රස්සාවක් කර හොඳ තැනක හිටිය තාත්ත කෙනෙක්. අදෝ මට කතා කළා. කතා කරලා කියනවා මම මට වෙඩින් කාඩ් එක එවලා තිබ්බා දුවගේ. දුවගේ වෙඩින් කාඩ් එක එවලා තිබ්බා. ඉතින් මට යන්න බෑයි කියන කාරණා, එන්න බෑයි කියන කාරණා මම දුවට දැනුම් දුන්නම අද තාත්තා කතා කරලා කියනවා ෆාදර් දන්නවා මේ බඳින්නේ ෆාදර්ගේ දුව. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. එයා කියනවා ෆාදර් මේ බඳින්නේ ෆාදර්ගේ දුව. ෆාදර් පූජාවට ආවේ නැතත් බත් ටිකක් කාලේ යන්න එන්න ඕන. ඊට පස්සේ යා කියා මම මට කතා කරන්න දෙන්නේ නැතු යා කියාගෙන කියාගෙන යනවා ෆාදර් ලබන බදාද මගේ දුව බඳිනවා. ඔය වෙඩින් එක අද පල්ලියක සිද්ධ වෙනවා, හෝටලයක ගන්නවා. ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ ෆාදර්ව මට මොන ගැසුනේ නැත්තම්. මන් දන්නවා ඒක ඇත්තක් කියලා. මොකද ඒ තාත්තා මයි යනකොට බේබද්දෙක්. බේබද්දෙක් කියන්නේ අන්ත අසරණ ලෙස බේබදුකමට ඇබ්බැහි වෙච්ච තාත්ත කෙනෙක්. මට තාම මතකයි මම මීට ඉස්සෙල්ලා දේශනා කරලා ඇති. එයා මට ඇවිල්ලා කියලා මුල් හම්බෙච්ච දවස්වල ෆාදර් මට බොන්න උනුනාම රීසන් එක මං හදා ගන්නවා. වහිනකොට මම බොනවා වැස්ස නිසා. සීතලයිනේ ඒ නිසා. පායනකොට මම බොනවා පායන නිසා. මැච් එක දින්නම මම බොනවා මැච් එක දින්න නිසා. මැච් එක පෙරදුනා මම බොනවා මැච් එක පෙරදුන නිසා. එයා කියන ඔව් ඒක ඇත්තට කිව්වා. රීසන් එක හේතුවක් හදාගෙන බියපු මිනිස්සෙක්. හොඳට බිව්වා. හැමදාම උදේට යන්නේ බොන්නේ නැහැයි කියලා නෝනට පොරොන්දු වෙලා හැන්දෑවෙන්නේ දාලා.
අපිත් එක්ක සම්බන්ධ වුණා. මම ලොකු දෙයක් කළෙත් නැහැ. කතා කළා ඔහුට හම්බ වෙන හැම මොහොතකම. හැබැයි ආඥාවක් කළා ඔහු වෙනුවෙන්. කොහොම හරි මම මීසමෙන් එනකොට ඔහු බේබදුකම නවත්තුවා. බීමත්කම නැවැත්තුවා. අද අපේ සමහර සහෝදරවරු ඉන්නවා, මම හිතන්නේ මෙතන ඉන්නවා. ඒ අපේ සහෝදරවරුත් එක්ක තාත්තා වැඩ කරනවා ඇලකොහොලික් ඇනොනිමස් එකේ. දැන් ඒ තාත්තා ස්පිරිතාල වලට යනවා, රාගම ස්පාලත මීගම ස්පිරිතාලට යනවා. සිරෝසිස් හැදිලා බීලා මැරෙන්න ඉන්න අයව ගොඩගන්නට කතා කරන්නට. ඉතින් ඔහු කියනවා, එදා මාව ගොඩගත්තේ නැත්තම් අද මම වලේ යට වැලලිච්ච තැන්වල ගසුත් පැලවෙලා. ඒකයි මං කියන්නේ මේ වෙඩින් එක මගේ වෙඩින් එකක් නෙමෙයි, ඔබ වහන්සේගේ වෙඩින් එකක්. මේ විවාහ වෙන්නේ මගේ දුව නෙමෙයි, ඔබ වහන්සේගේ දුව. මේ මේ අපි හෝටලයට යනවා, පල්ලිය කරනවා, ඔවා මුකුත් කරන්නේ නැහැ. මම එදා බීලා හිටියානම් අදත් ඒ විදිහට හිටියානම් කාර්ය, මගේ කෙල්ල පැනල යනවා. නමුත් ඒ ඔක්කොම වැළකුණා ඔබ වහන්සේ මාව ගොඩගත්ත නිසා. මම දෙවියන්ට ස්තුති කියනවා, ආඩම්බර වෙන්නේ නැහැ. මම මේ ටික කිව්වේ යමක් කියන්නට. ඔබ බැරි මිනිස්සුන්ගේ මිතුරු වෙන්න, ඔබ දුර්වල කෙනෙකුගේ යහළුවෙක් වෙන්න, යෙහෙලියක් වෙන්න, ඔබ ජීවිතයේ නැගිටින්නට උත්සාහ කරන අයගේ කිට්ටු සහෝදරෙක් වෙන්න. අපි කරන්නේ එහෙම අයව අයින් කරනවා, ප්‍රතික්ෂේප කරනවා, පැත්තකට දානවා, එයාලගෙන ලේබල් ගහලා සමාජයේ හැමතැනම පතුරවනවා. ඕකයි අපි කරන්නේ. ඕක තමයි අපිට කරන්න පුළුවන්. එහෙම නෙමෙයි, අපිට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්. ජේසු කළා ඒක. ජේසු කරපු නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වුණා. යහළුවෙක් වුණා, සහෝදරෙක් වුණා, අයකෙමියන්ගේ වෛශාමන්ගේ යහළුවෙක් වුණා, සහෝදරෙක් වුණා, ජීවිත වෙනස් වුණා. අපි මිනිස්සු ගැන ලේබල් ගහන්නට ඉස්සර වෙලා, මූ එහෙමයි, අරකි මෙහෙමයි, මූ එහෙමයි කියලා ලේබල් ගහන්න නෙමෙයි, අපිට පුළුවන් නම් යාළුවෙක් වෙන්නට, සහෝදරෙක් වෙන්නට, අම්ම කෙනෙක් වෙන්නට යාට, තාත්ත කෙනෙක් වෙන්නට යාට ඒ ජීවිත වෙනස් වේවි. මං ඒකයි කිව්වේ. අද ඔබ කරන බලට හිතන්නේ නැහැ. ඔබ හිතන්නේ නැතුව කරන පුංචි ක්‍රියාවක්, ඔබ හිතන්නේ නැතුව කරන පුංචි ආඥාවක්, ඔබ හිතන්නේ නැතුව කරන ලබා දෙන පුංචි වචනයක් මහදුරක් කරගෙන යනවා. අනිත් අයගේ ජීවිත මහදුරක් කරගෙන යනවා. මම එදා ලොකු දෙයක් කළේ නැහැ. කතා කළා, යාඥාවක් කළා, හම්බුණාම ඕක නවත්තපම් මිනිස්සුය කියලා කිව්වා. කොහොම හරි එක බලපෑවා. අදහු කියනවා, මම සතුටින්, මම වෙනස් වුණා, මගේ ජීවිතය වෙනස් කළා, දෙවියන් වහන්සේ මාව වෙනස් කළා. අද මගේ දුව මට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ජේසුගේ පාමුලට බන්දල දෙන්න මම වෙනස් වෙච්ච නිසා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා, ප්‍රශංසා වේවා. එනිසා මං කියනවා, මං ඔබට කියනවා, මිනිස්සුන්ට ඉස්සර වෙලා, මිනිස්සුන්ගේ වැරදි දකින්නට ඉස්සර වෙලා, මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් නම් ඒ වෙනස කරන්නට ඔබ යමක් කරන්න. ඔබේ වචනය, ඔබේ ක්‍රියාව, ඔබේ සිතුවිලි, ඒ සියල්ල ජීවිත වෙනස් කරන්නට බලපානවා. එක ස්ථිරයි. අපි දැනගහමු, අපි හැමෝම දැනගහමු. ස්වාමීන් වහන්සේ, මේ රාත්‍රියේදී අපව ස්පර්ශ කරනවා. අපි අපි දෙස බලමු. අපේ ජීවිත දෙස බලමු. අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අයගේ වැරදි දකින්න විතරයි. අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අයව විවේචනය කරන්න විතරයි. අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අයගේ වැරදි කතා කරන්න විතරයි. කොච්චර හොඳ
කොච්චර යහපත්ද අනිත් අයගේ ජීවිත තුල තිබුණත් දැක්කත් වැරදි පැත්ත අසුභවාදී පැත්ත විතරයි අපි දකින්නේ සමින් වහන්සේට ඕක සිද්ධ වුණා මිනිස්සු සමින් වහන්සේ දෙස බලා විවිධ දේ කිව්වා පේදුරු නම් කිව්වේ ඔබ ක්‍රිස්තුවරයානෝ කියලායි නමුත් සමහරක් දෙනෙක් කිව්වේ ඔබ බේබද්දෙක් ඔබ කෑදර මිනිස්සෙක් ඔබ පෞකාර මිනිස්සෙක් ඉන්න පෞකාරයක් කියලායි ඔබ දිහාත් මිනිස්සු එහෙම බලනවා ඇති කියනවා ඇති පවසනවා ඇති ඔබේ හොඳ පැත්තට වඩා ජීවිතයේ තියෙන එක දුර්වලකමක් දුබලකමක් දිහා බලලා මිනිස්සු ඔබට ලේබල් ගහනවා ඇති සැලෙන්නට එපා කරදර වෙන්නට එපා කලබල වෙන්නට එපා දෙවියන් වහන්සේ ඔබ දෙස බලන්නේ ඊට වඩා වෙනස් විදිහට ජේසු ඔබ දෙස බලන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනත් විදිහකටයි ඒකයි ඇත්ත වැදගත් වෙන්නේ මිනිස්සු බලන දේ නොවයි ජේසු ඔබ දිහා බලන දේ මිනිස්සු ඔබ දකින විදිහ නෙමෙයි දෙවියන් වහන්සේ ඔබ දකින විදියයි මිනිස්සු ඔබ ගැන කියන දේ නෙමෙයි වැදගත් දෙවියන් වහන්සේ ඔබ ගැන කියන දේ හැබැයි අපි අපේ දුර්වලකම් දකිනවා නම් අපි දන්නවා නම් අපි වෙනස් වෙමු වෙනස් වෙන්නට උත්සාහ කරමු ජෙසු කියනවා ඒ කරන්න මම යාළුවෙක් වුණා වැරදි කරපු මිනිස්සුන්ගේ යාළුවෙක් වුණා දුර්වල මිනිස්සුන්ගේ යාළුවෙක් වුණා කොන් වෙච්ච මිනිස්සුන්ගේ යාළුවෙක් වුණා ඔබටත් පුළුවන් ඒ දේ කරන්න ලේබල් ගහලා ප්‍රතික්ෂේප කරනවට වඩා යාළුවෙක් වෙන්න දුර්වල කෙනෙකුගේ යාළුවෙක් වෙන්න බේබද්දෙකුගේ යාළුවෙක් වෙන්න කුඩුකාරයෙකුගේ යාළුවෙක් වෙන්න සොරකම් කරන කෙනෙකුගේ යාළුවෙක් වෙන්න වැරදි ජීවිතයක් ගත කරන කෙනෙකුගේ යාළුවෙක් වෙන්න ඔබේ එක වචනයක් ඔබේ එක ක්‍රියාවක් ඔබේ එක යාඥාවක් ඒ පුද්ගලයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරાવી මුළුමනින්ම වෙනස් කරાવી ස්වාමිනී එන්නේ නිසා වහන්සේ අපි ළඟට අපිට ලඟ වෙන්න ඔබ වහන්සේගේ ආදරයෙන් පිරෙන්නට සුවයත් දකින්නට බලයත් දකින්නට ජේසුනි මගේ හදටම ඔබ ලඟ වන්න අපි දැනගහමු Sinai, Padu, Bidu, Sagari, Sagari,
ස්වාමිනී මේ රාත්‍රියේදී වහන්සේගේ දෙපා මුලට රැගෙන එනවා මම ජීවිතේ අඬන වේදනාවට පත්වෙච්ච සුවය අදින හැම දිනමම ස්වාමිනී මේ රාත්‍රියේදී වහන්සේට ආඥා කරනවා විශේෂයෙන්ම අපි අපිට උයලා පිහලා දුන්නු අපේ අම්මව අපේ කුසී වැඩ කරපු අපේ අම්මව මේ වෙනකොට රෝගාතුර වෙලා ඉසිටින්නේ ඇව ස්පර්ශ කරලා සුව කරන්න කියලා වහන්සේගෙන් ඉල්ලනවා ඇයට ශක්තිය බලය දෙන්න ඔබ වහන්සේගෙන් ඉල්ලනවා පුංචි පැටියෙක් මේ වෙනකොට බෙල්ලේ පිළිකාවක් කියලා සැක කරනවා ජේසුනි ඒ පවුලේ අය ඔක්කොම ඉන්නේ බයෙන් රිපෝට් එක එන්නට નિયમિતයි ස්වාමීන් වහන්සේට බාර කරන ඒ දරුවව ඇමරිකාවේ සිටින දියණියක් අඩු මාසෙන් ඉපදිලා මේ වෙනකොට බොහෝ රෝගවලින් පීඩා විඳිනවා මොළේ වැඩිම දුර්වලයි වකුගඩු හරියට වැඩ කරන්නේ නැහැ ඇස්පෙනීම දුර්වලයි සමාජයට ගෙනියන්න බෑ ඉක්මනට කේන්ති යනවා මේ දරුවව වහන්සේට බාර කරනවා ඒ වගේම ඇමරිකාවේ මේ වෙනකොට තවමත් රෝහල් ගත වෙලා සිටින පියෙක් ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි අතේ gediyaka ශල්‍ය කර්මයකට යොමු වන දියණිය වකුගඩු ආබාධයෙන් පීඩා විඳින සොහොයුරියක් වකුගඩු ආබාධයෙන් පීඩා විඳින ගරු පියවරුන් දෙදෙනා මේ වෙනකොට ජීවිතේ කලකිරිලා ඉන්නේ දෙදෙනා ශක්තිමත් කරන්න සුවපත් කරන්න කියලා වහන්සේගෙන් ඉල්ලනවා අතක ආබාධයක් ඇති පුංචි දරුවෙක් ණයබරි පීඩාවින් අවුරුදු පහක් පුරා වේදනාවෙන් ඉන්න පවුලක් ධනෙහින් පහළ පණ නැති පියෙක් පෙරහැල්ලේ ගෙඩියක් ශල්‍ය කර්මයකට 22 වෙනිදා යොමු වන දියණියක් පිළිකාවක් යයි සැක කරනවා වක්කුගඩු ආපාද තවත් තරුණ දියණියක් බේබදු කමට යොමු වෙච්ච තරුණ පුතාලා කීප දෙනෙක් සෞල් බහන්සිර ශිෂ්‍යෙම දරුවන් බාර කරනවා අංශභාග රෝගිය හැදিলা රෝහල් ගත වෙච්ච පියෙක් මුත්‍රා ආබාධයෙන් පීඩා විඳින මවක් පියයුරු පිළිකා ශල්‍ය කර්මයට යොමු වෙච්ච මවරු තුන්දෙනෙක් සහ පියයුරු පිළිකා වලදීච්ච තවත් මවක් ගර්භාෂයේ gediyak ඇති සහෝදරයක් මවක් ඔබ වහන්සේට බාර කරන ස්වාමිනී සුකරන්නේ ඔබ වහන්සේ බලය දෙන්නේ ඔබ වහන්සේ නිදහස් කරන්නේ ඔබ වහන්සේ ගලවන්නේ ඔබ වහන්සේ වඩින්ද ස්වාමිනී le kudure neva vidna tulin mavite matak maveneva palve nisan sale bhave obe tadeneva kilisukaro අධික ස්වාගෙන හැමෝම සුදී ස්වාමිනේනි සබහන්සේට කෑ ගහල කිව ජේසුනි වහන්සේට ලං වෙනවා මගේ අඬන කඳුළු තුල වහන්සින්නවා සිනාවේ
Yesuni mage adet obelan enewa sinave kadu vidure මිනිස් අපි ආඥා කරමු අපි ඉන්න තැනවල ඉඳලා ජේසුට කතා කරමු ඔබ ඉන්න තැන ඉඳලා ඔබ එළිය ඉන්නව වෙන්න පුළුවන් පල්ලිය ඇතුලේ ඉන්නව වෙන්න පුළුවන් ඔබ කොහි හිටියත් කමක් නැහැ මේක බලවත් මොහොතක් සුදු මොහොතක් ජේසු ජීව මානවම අප අතර අප මැද වැඩ සිටින බලවත් සුදු මොහොතක් මේ මොහොත සමහර වෙලාවට ඔබ අප සමග සම්බන්ධ වන්නේ මේ වෙනකොට අපේ වෙබ් අඩවිය ඔස්සේ වෙන්න පුළුවන් පිට රටක ඔබ ඉන්නවා වෙන්න පුළුවන් වෙනත් තැනක ඔබ ඉන්නවා වෙන්න පුළුවන් ඔබ කොහි හිටියත් කමක් නැහැ මම ඔබට කියනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ජේසුගේ ආශිර්වාදය මේ මොහොතේ ඔබ වෙතට ගලාගෙන එනවා එක ස්ථිරයි එනිසා ආඥා කරන්න සමින් වහන්සේට ආඥා කරන්න අත දිගු කරගෙන ඔබ වහන්සේට ඔබට ආඥා කරන්න හිතනවා නම් අත දිගම ජේසු වෙතට ඔස්වාගෙන ආඥා කරන්න ඔබේ ප්‍රශ්න වෙනුවෙන් කරදර වෙනුවෙන් අමාරුකම් වෙනුවෙන් රාගී තත්වයන් වෙනුවෙන් ණය බර වෙනුවෙන් අසනීප තත්වයන් වෙනුවෙන් සමින් වහන්සේට ආඥා කරන්න අස්සමින් වහන්සේ රාත්‍රියේදී ඔබ වහන්සේට ආඥා කරනවා ඔබ වහන්සේගේ බලයෙන් ආඥා කරනවා ඔබ වහන්සේගේ ආදරයෙන් ආඥා කරනවා සමින් වහන්සේ වඩින්න බලය රැගෙන වඩින්න ආදරය රැගෙන වඩින්න ආශිර්වාදය රැගෙන වඩින්න සුවපත් කරන්නට වඩින්න ජේසු ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේගේ බලය ජීවමානයි එම නිසා වහන්සේගේ සුදු ස්පර්ශය මේ රාත්‍රියේදී මේ මොහොතේදී අප වෙතට ගලාගෙන සරස්වන්න ඔබ වහන්සේගේ මේ දරුවන් හැම කෙනෙක්ම ස්පර්ශ කළ බැලව සමින් වහන්ස මේ දරුවන් ඔබ වහන්සේගේ දරුවන් ඔබට ආදරය කරන දරුවන් ඔබට ප්‍රේම කරන දරුවන් ඔබ වහන්සේගේම දරුවන් ඒ නිසා ජෙසු මේ රාත්‍රියේදී මේ මොහොතේදී ඒ ජීවමාන හස්තය දිගු කරලා මේ හැම කෙනෙක්ම මේ මොහොතේදී අප සමග සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ස්පර්ශ කළ මැනව රෝග සුවපත් කළ මැනව ශල්‍ය කර්මයන් සාර්ථක කළ මැනව ණය බරින් ඔවුන්ව ගොඩගත මැනව රැකී රක්ෂවන ආශිර්වාද කළ මැනව හිතවල තිබෙන දුක දුරු කළ මැනව හිතවල ඇති ප්‍රශ්න විසඳුව මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වඩින්න යාඥා කරන්න නිශ්ශබ්දව ඉන්න එපා ඔබ නිහඬව ඉන්න එපා කතා කරන්න මේ මොහොතේදී අත් දෙක දිගු කරලා ජේසුට කතා කරන්න ඇස් දෙක පියාගෙන ජේසුට කතා කරන්න සිතේ තියෙන හැම දෙයක්ම ජේසුට කියන්න අස්සමින් වහන්ස ජීවමාන ස්වාමින් වහන්ස අපට ප්‍රේම කරන ස්වාමින් වහන්ස අප රැක බලා ගන්න ස්වාමින් වහන්ස රාත්‍රියේදී මේ සුදු මොහොතේදී බලය රැගෙන ස්වාරගෙන වඩින්න ආලේප කරන්නට වඩින්න ස්වාර කරන්නට වඩින්න ජීවය දෙන්නට වඩින්න ආලේප කරන්නට වඩින්න ස්වාමින් වහන්ස ප්‍රශංසා වේවා ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනී මහිමය ස්වාමිනී හල්ලෙලුයා ස්වාමින් වහන්සේ ජේසුදී ඔබ මගේ හදට ලං වෙනවා ස්වාමිනී ජේසුදී අතක ස්වාගෙන ජේසුදී අතක ස්වාගෙන ඔබ ලං වෙනවා සිනාවේ අඳුළු විදුවේ සදනියේවා ජේසුනි මගේ හදටම ඔබ ලං වෙනවා සිනාවේ අඳුළු විදුවේ සගවි වෙනවා අධික වැඩ ගන්න ඇස්සිරි පියා ගන්න ඔබ ඔබ වෙනුවෙන් නෙමෙයි වෙන කවුරු හරි වෙනුවෙන් යාඥා කරන්න වෙන කාව හරි දැන් මෙතනට ජේසු ළඟට ගේන්න මං කිව්වා පුංචි පැටියෙක් බෙල්ල පිළිකාවක් කියලා අපේ දරුවෙක් අපේ ගමේ සැක කරනවා ගර්භාෂයේ ගෙඩියක් තිබෙන බවක් පියයුරු පිළිකා වැළදිච්ච මව්වරු ඔබ දන්න කියන අය
ලොකු ප්‍රශ්නයක් ඉන්න කෙනෙක්. ලොකු ණය බරකට යට වෙලා බිස්නස් කඩම් වැටිලා රස්සාව නැති වෙලා ඉන්න කෙනෙක්. කවුරු හරි කමන්නේ. දන්න කියන කෙනෙක්. ගේන ජීසු ළඟට. ගේන සප්‍රසාද වහන්සේ ළඟට. අය වෙනුවෙන් ඔහු වෙනුවෙන් යාච්ඤාවක් කරන්න. මං ඔබට කිව්වේ ඔබ කරන යාච්ඤාව මිනිස් වෙනස් කරනවා. ඔබේ වචනයක් කව කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. ඔබේ සිතුවිල්ල තවත් කෙනෙක්ගේ ජීවිතයට බලපානවා. ඔබේ ක්‍රියාව තවත් කෙනෙකුගේ ජීවිතයට බලපානවා. සමහරලාට අපි නොහිතන විදියට බලපානවා. ඒ නිසා ඔබ අද කරන්න, අද ඒ කරන්න, අද ඒ කරන්න. මගේ කඳුල තුල ඉන්න ජේසුනේ, මගේ සහෝදරයාගේ කඳුල තුලද ඔබ හසින්නවා මට දැනෙනවා. ජේසුනේ, ජේසුනේ මගේ අධික ස්වාගෙන
ප්‍රසාදර සාදරේනි ලබන බ්‍රහස්පතින්දා පවත්වන ලබන මෙහෙය අවුරුද්දේ අවසාන මෙහෙයයි. මොකද ඊට පස්සේ 24 වෙනිදා සහ 31යි වැටෙන්නේ. එනිසා ලබන බ්‍රහස්පතින්දා පවත්වන කුරුසපාමල මෙහෙය අවසාන කුරුසපාමල මෙහෙයයි. ඊට පස්සේ අපි ආයෙත් මෙහෙය පටන් ගන්නේ ලබන අවුරුද්දේ පළමු වන බ්‍රහස්පතින්දායි. එනිසා ඔබට ආරාධනා කරන ඔබ පැමිණෙන විශේෂයෙන්ම දෙවියන් වහන්සේට ස්තුති කියන්නට මේ අවුරුද්ද පුරා අපට ලබා දුන් වරප්‍රසාදේ මතයි. බොහෝ වරප්‍රසාද අපි ලැබුවා. එනිසා ලබන බ්‍රහස්පතින්දා එනකොට හැම කෙනෙක්ම පුංචි ලිපියක් නැත්නම් කොළ කෑල්ලක් මොනවා හරි ලියලා ගේන්න මේ අවුරුද්දේ දිව්‍යන් වහන්සේ දුන්නු වරප්‍රසාදය සීකරලා. මොකක් හරි ඔයගලගේ පවුලක පවුලේකෝ විවාහයක් වෙන්නට ඇති, එහෙම නැත්නම් රස්සාවෙ මොකක් කර වෙන්නට ඇති, රෝගියක් සුව වෙන්නට ඇති, මොකක් හරි ඒ වගේ විශේෂ ඉල්ලීමක් ස්තුති කිරීමක් අරගෙන ලියලා එන්න අපි ඉස්සරහා පොඩි භාජනයක් තියලා තියෙනවා. මෙහෙට එනකොට ඒ භාජනයට ඒ ස්තුති කිරීම දාන්න අපි මෙහෙ වෙලාවේදී විශේෂ යමක් කරනවා ඒ වෙනුවෙන්. නිසා අවුරුද්දේ අවසාන මෙහෙයයි අපි දිවයින වාසිර ස්තුති කියන්නට ප්‍රශංසා කරන්නටයි මේ මෙහෙය පවත්වන්නේ. ඒ වගේම දැනුම් දෙනවා වැල්ල වීදියට, විශේෂයෙන්ම වැල්ල වීදි මිසමට අපේ වැල්ල වීදියේ ගමේ නත්තල් එකතුව 18 වෙනිදා මේ සිකුරාදා නෙමෙයි ඊට පසුව එන සිකුරාදා දිවස්ථාන භූමියේදී පවත්වන අපි ඔබට ආරාධනා කරනවා ඊට සහභාගී වන්නට. විවිධ සමಿತಿ සමාගම් වලට අපි යම් යම් අංග ලබා දීලා තිබෙනවා. ඒවා ලෑස්ති වෙන්න ලබන ඉරිදා උදේ 11ට ඒ සමಿತಿ සමාගම් නියෝජනය කරන අයගේ විශේෂ රැස්වීමක් තිබෙනවා. ඒ පිළිබඳව තවත් සාකච්ඡා කරන්නට එනිසා ඔබ එන්න නරඹන්නට අපේ ගමේ නත්තල් එකතුව ලබන සිකුරාදා මේ සිකුරාදා නම් ඊට පස්සේ සිකුරාදා රාත්‍රී 6 සවස 6 මාරි සිට අපි නැගිට ගායනා කරමු. Sido hani love bibi deva nattale dore lag ineva gave halek je taruvat yaneva ahasje polove gati ahasje polove gati karueli kadule Sudoni mai kileneva atumak butume babeneva iruken sudui taleneva seven peneri divagi seven peneri divagi diasira kadavira Sainava piya bidu ek soleva piya bidu ek soleva sidam santa krusdi alamin api sudra balava deva api divi swamini pita git putra git smriti santa git namen amen jesu pihitai jesu pihitai